අද ගගන මාධ්‍ය ආයතනයට පැමිණ සිටින්නේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන මණ්ඩලයේ සභාපති කපිල නකන්දාවර මහතා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ යන බොහෝ දෙනෙක් නොදන්නා ආයතනයක් බව අපට සියලු දෙනාම දන්නවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මොනවාගේ කාර්යභාරයක් ඉදිරි කරන සමයද? ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කියන්නේ 1971 ලංකාවේ කෘෂිකාර්ය සම්බන්ධ පණ්ඩිතයෙක් ස්ථාපිත කරා. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙන ලංකාවේ ඉඩම් බහුතරයක් ඉඳලා තිබුණා. ඉඩම් ප්‍රසංස්කරණ කොමිසම සභාවක් අක්කර 250,000 ඉඩම් ප්‍රසංස්කරණ ජනතා සම්බන්ධ මණ්ඩලයේ පවතිනවා. ඔබලන්ට වතු ප්‍රදේශ ප්‍රදේශවල වැඩි වතු යන්නේ SLA එකම පරිපාලනය මුලින් ඉමිල තිබුණේ ජනතා වතු සංවර්ධන. පසු අප 1982 දශකයේ එම වතු ප්‍රාදේශීය වගේ සමාගම් ගණනාවක් වෙත බදු පදන මත පාර්වතී දෙකේ අපි පරිපාලනය කරන වතු 18ක් පමණ ලංකාවේ ප්‍රදේශවල ස්ථාපිත වුණේ වතු 18ක් පමණ විදුලි දෙකේ ස්ථාපිත වුණා. මේ වතු වඩා කිරීමට වතු වශයෙන් ලබා දෙන මත නැත්නම් 99 අවුරුදු වතු වලට ලබා දෙන මත. ඔව්, දැන් මේ මායි අපේ ප්‍රාදේශීය සමාගම් වෙත අපි දීර්ඝ කාලීන ප්‍රතිපදන මත ලැබලා දෙනවා කියලා. මෙතන ඒවා උන්සි ආයතන කරන ජාතික ආර්ථික දායකත්වයක් ලබා දෙනවා. ඒ වතු ඉන්නේ පොල් ප්‍රබ සහ බෝවිස් පාදක කරන ඔවුන් අප වෙතට ලබා දී තිබෙනවා. මහා බණ්ඩාරගේ වෙත ලබා දීමක් කරනවා. ඊට අමතරව අප සතුව තිබෙන වතුර පරිමාණය අඩු කරනවා. ඊට අමතරව අප සතුව වැඩි සමාගම් වෙත බාර වුණු තවත් වතු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒවා පෞද්ගලික ආශ්‍රය වෙනත් ආයතන සමග ගිවිසුම් ගත වෙලා 33 අවුරුදු බද පදන 30 අවුරුදු බද පදන මත ලබා දීලා තියෙනවා. ඔවුන් මෙහි පරිපාලන කටයුතු වගා ගන්න උත්සාහ කරනවා. සංවර්ධන මණ්ඩලයේ සබුදුන් කොපමණ තිබෙනවද? පෞද්ගලික අංශය කරනවා තියෙනවද? කොපමණ? අපිට මුලික මහන්සියෙන් තමයි 250,000. ඒක අක්කර. ඒකින් අපි අක්කර 125,000. 30,000 ප්‍රමාණය. අපි ප්‍රාදේශීය වගේ සමාගම් වලට නැවත අපි පරදතිය තියෙනවා. අපි සම්පත් තියෙනවා අක්කර 30,000 ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව තවත් අක්කර 20,000ක වගේ දුන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාල කියන්නේ තමයි විවිධ සමාගම් වලට ලැබලා තියෙනවා. ඒත් එක්කම තවත් අක්කර 15,000ක ප්‍රමාණයක් වගේ දෙන විදිහට දැනට තියෙන 20,000 කියලා. ආයිත් ඉන්න බර. එතකොට මේ සමාගම් මත ලබා දෙන වතු සංවර්ධන මණ්ඩලයෙන් ඔව්, අපි මෙහෙමයි. අපි රාජ්‍ය ආයතනයක් විදිහට අපිට අපි අරමුදල් ලබා දීමක් කරන්නේ පෞද්ගලික අංශයට ලබා දීමේ ප්‍රමුඛම අදහස තමයි ඔවුන් විසින් මේ ප්‍රාග්ධනය යොදවයි කියන අදහස. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් අපි නමුත් ඉඩම බදු පදන මත ලබා දීලා තියෙන ඊට අමතරව අපි ඔවුන්ගේ වාර්ෂික බද්දක් ඒ සඳහා ලබා ගන්නවා. මෙමයි අපේ වතු තියෙනවා. ඒ වතු වලින් අපි ආදායමක් ලබනවා. ඊට අමතරව අපේ ඉඩම් තියෙනවා. ඉඩම් බදු දීලා අපි ආදායමක් ලබනවා. ඒ දෙකම අපේ තියෙනවා. ලංකාවේ තියෙන හොඳම තේ කොළ නිෂ්පාදනය කරන්නේ අපි. ලංකාවේ තේ වගාව ආරම්භ කරපු වතු ඇයන් තියෙනවා. ඒ වතු ඇයන් වලින් නෙලා ගන්න තේ දළු වලින් අපි හොඳ තේ නිෂ්පාදනය කරනවා. ඒ අනුව අපි ජන තේ කියලා තේ ලේබලයක් සහිතව තේ කොළ අපි පාරිභෝගිකයන්ට ටැලිව කරනවා. ඒ සම්බන්ධිනුත් අපිට ආදායමක් ලැබෙනවා. ඒත් එක්කම අපේ තියෙනවා ලංකාවේ විවිධ ප්‍රදේශවල ගොඩනැගිලි විවිධ සම්පත්. අපි තුත් එහෙම කුඩා ජල විදුලි බලාගාර සහ අනිකුත් විවිධ ව්‍යාපෘතීන් සඳහා අපි ඉඩම් ලැබලා දීලා තියෙනවා.
ඔවුන් සමඟ සමන්ලාට ගියසුම් ගත වෙලා තියෙනවා. පෞද්ගලික රාජ්‍ය ගියසුම් තියෙනවා. ඒ සියල්ලගෙන්ම අපිට ආදායම් ලැබෙනවා. ඉතින් ආදායම් මතයි අපි ඉන්නේ. නමුත් දැන් තියෙන ගැටලුව අපි ලාභ ලැබෙන ආයතනයක්. අපිට ලාභය කියන්නේ අපේ දෛනික සේවක පරිණඩි ගෙවීමට සහ ව්‍යවස්ථාපිත දීමට EPF ETF වගේ වීමට අපිට මුදල් මදි. ඉතින් අපි එහෙම අඩුපාඩුව බණ්ඩාගාරයෙන් ලබා ගන්නවා. ඉතින් ඒක ඇත්තටම කෘත්‍යම ජනතා සංවාදයෙන් මේ වන විට රජයට බරක් වෙලා තියෙන ආයතනයක් විදිහට තමයි ලේබල් ගත වෙලා තියෙන්නේ. විශාල ප්‍රශ්නයක්. මේ අලාභයේ මේ දීර්ඝ කාලයක් තිස්සේ ආපු තත්ත්වයක්. එතකොට අපිට දැනට සේවකීන් සඳහා ව්‍යවස්ථාපිත දීමනා විදිහට රුපියල් බිලියන 1.3ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාල වකවානු වල පරිපාලනය ඒ සේවකින්ගේ පඩින ඩිගෙවීම හැර අනිකුත් දීමනා නිසි පරිදි ගෙවලන. ඉතින් ඒ බර දැන් අපිට තියෙනවා. අපි විශාල අර්බුදයක ඉන්නවා එම ව්‍යවස්ථාපිත දීමනා එම සේවකින්ට ගෙවීම සම්බන්ධයෙන්. ඇත්තටම ගැලුත්තොත් එහෙම සමහර සේවකයෝ ඉන්නවා දැන් මිය ගිහිල්ලා. ඔවුන්ගේ අඹදරුවන්ට එම මුදල් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඉතින් එවැනි ගැටලු රාශියක් අපිට තියෙනවා. මේ වන විටකට අර්ථසාධක ලබා දෙන්න සේවකයෝ කොච්චර කර ප්‍රමාණයක සාමාන්‍ය සේවකයෝ 1400ක වගේ ප්‍රමාණයක් ඉන්නවා එම දීමන ලබා ගැනීම සඳහා. දේශකුණලින් කලාප මත උඩරටනත්තේ බහුතරයක් පහතරට තියෙන අපේ මොණ්ඩාගල වගේ තියෙන ඉඩම්බල රබ සහ පොල් එහෙම තියෙනවා. නමුත් මම හිතන විදිහට දැන් ඉස්සරහට බෝග විවිධාංගීකරණයක් සිද්ධ විය යුතුයි අපේ වතුයායන්වල. ඉතින් අපි බදුගත්ත කට්ටියට අපි බෝග විවිධාංගීකරණයට යෑම දිරිගන්වනවා. ඉතින් එතනදී අපිට කුරුඳු වගා කරන්න පුළුවන් වෙනත් විවිධ පළතුරු වගාවන් කරන්න පුළුවන් කොමාරිකා වගාවන් තියෙනවා විවිධ ජාති වගා කරලා හැකි ඉඩම් තියෙනවා. ඒත් එක්කටම දැවශාක නිෂ්පාදනය වගා කරන්න පුළුවන් දැවවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒකට අපිට සමහර ඉඩම් අපිට බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේදී වන වගාව සඳහා කාබන් ක්‍රෙඩිට් කියලා කියන්නේ ඒ කාබන් විමෝචනය පාලනය කිරීම සඳහා ලබාගෙන එවැනි ව්‍යාපෘති කෙරෙහිත් අපි විශේෂ අවධානය යොමු කරනවා. අපගේ තියෙන ඉඩම්වල අපි බලන්නේ අපේ ඉඩම් උපරිම ඵලදායිතාවයකට යෙදීම තමයි අපේ අරමුණ. නෑ මේක මේ කාබන් විමෝචනය කියන්නේ සාමාන්‍ය අපේ තියෙනවා යම් කිසි කර්මාන්ත ශාලාවක් හරි විශාල සමාගමක් තියෙනවා නම් ඒක ජාත්‍යන්තරව තියෙන තත්ත්වයක්. ඒ සමාගමේ තියෙන උපකරණ සහ විවිධ දේවල් වලින් වාහන වලින් සහ සියල්ලගෙන්ම නිකුත් කරන කාබන් ප්‍රමාණය ඔවුන් ඔවුන්ගේ ක්‍රමයක් තියෙනවා සමනයකට පත් කරගත්ත යුතු බැලන්ස් කරන්න ඕන කියලා කියනවා. එම ක්‍රමයක් ජාත්‍යන්තරව තියෙනවා. ඒකට සමහර රටවල් කාබන් බද්ධ කියලා ඒ විමෝචනේ උදාහරණ කාබන් ප්‍රමාණය සඳහා බද්ධක් අය කරනවා. ඉතින් එම බද්ධ සමරලවට කාබන් සෝප් කර ගන්න ඒ කියන්නේ ලබා ගන්න කර්මන්ත සාභියාදු සඳහා එම කාබන් බද්දේ යම් කිසි මුදලක් ගෙවනවා. එවැනි ක්‍රමයක් ජාත්‍යන්තරව තියෙනවා. ඉතින් ඒක ටික අපි සාකච්ඡා වට කීපයක් පවත්වලා තියෙනවා. අපි බලනවා අපේ තියෙන හිස්සිඩම් වල වනවගාවන ආරම්භ කරලා ඔවුන් සමග යුසුම් ගත වෙලා එම කාබන් බැලන්ස් කරන්න කාබන් විමෝචනය සම්බන්ධයෙන් යුසුම් ගත වෙන්න බලාපොරොත්තු වෙනවා. විශාල සහනයක් වෙනවා. ඒක ඇත්තට අපේ ජාතික අවශ්‍යතාවයක්.
එනිසා අපි ඒ කෙරෙහි අවධානය යොමු කළ දෙන මොකද අපේ තියෙන හිස් ඉඩම්බල ඒ කළ හැකිව තිබෙනවා. අවශ්‍ය ආයෝජනයක් විතරයි, යම් කිසි ආයෝජනයක් අවශ්‍යයි. ඉතින් අපි මේ වෙලාව ඇතන විවෘත ආරාධනාවක් කරනවා, එහෙම සමාගම් ඉන්නවනම් ආයෝජනය කරන්න අපිට පුළුවන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. අපි දැනටමත් සස්ටේනබල් එනර්ජි ඔතොරිටි පුනරුජීව බල ශක්ති අධිකාරියේ තියෙන ඒ සඳහා තියෙන වෙන අංශයක් සමඟ අපි සාකච්ඡාවට කීපයක් පටන්ගෙන අපි ව්‍යාපාරිකින්ට ආරාධනාවක් කරලා තියෙනවා. දැන් අපිට යෝජනා කීපයක් ඒ සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා. ඉදිරියේදී අපිට ඒක කරගෙන යන්න පුළුවන් වෙයි. දැන් මම ඇවිල්ලා මෙම්බර් තනතුරට මාස 6යි. අදට හරියට මාස 6ක් සම්පූර්ණ වෙන දවස. ආපු ගාම මම පූර්ණ කාලීන සභාපතිනික විදිහට කටයුතු කරනවා. හැමදාම අපි ඇවිල්ලා අපි පූර්ණ කාලීන අපේ කණ්ඩායමක් එක්ක අපි වැඩ කරමින් යනවා. ඉතින් මේ ක්‍රියාවලිය, අභ්‍යන්තර ක්‍රියාවලිය අපි නිරීක්ෂණය සමීපව නිරීක්ෂණය කරාට පස්සේ අපිට මට පේනුණා මේ ගැටලු තියෙන ස්ථාන කීපයක්. එකක් තමයි අපේ නිෂ්පාදනය. අපි තේ නිෂ්පාදනය කරනවා. අපි වසරකට කිලෝග්‍රෑම් මිලියන 2ක් නිෂ්පාදනය කරනවා. මේ මිලියන 2 නිෂ්පාදනය කරනකොට නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ අපේ අලෙවි වෙන්නේ ඊට පහළ මිල මට්ටමකට තමයි අලෙවි වෙන්නේ. නමුත් අපිට අපේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි අලුතෙන් සමීපව නිරීක්ෂණය කරොත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය කිසිදු වියදමක් නොමැතිව, ඒ කියන්නේ no cost, කිසිදු වියදමක් නොකොට නිෂ්පාදන ක්‍රියාවලිය ෆයින් ටියුන් කරොත් එහෙම, නිසි කාර්යයට හැදුවත් එහෙම අපිට තේකල කිලෝ එකකින් රුපියල් 100ක දැනට ලැබෙන මිලට වඩා වැඩි මිලක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට ඒක අපි දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ තියෙන චූටි දේවල් අපි තේකොළ නිෂ්පාදනයේදී අපි රක් කරන ප්‍රමාණය, ඒ කියන්නේ ඩ්‍රයි කරන ප්‍රමාණය. එතකොට අපි තියෙන හල, අපි තියෙන මේ ග්‍රේඩින් කියනවා අපි, ඒ කියන්නේ වෙන් කිරීම. ඒත් එක්කම මේ වගේ පොඩි 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 නිෂ්පාදන ක්‍රියාවලිය හදලා අපිට මේක රුපියල් 100කින් වැඩි කරගන්න පුළුවන්. අපි ඒක ආරම්භ කරලා තියෙනවා. එතකොට මම කියවා මිලියන 2ක් හදනවා කියලා. එතකොට මිලියන 2කට රුපියල් 100ක් වැඩිුණොත් එහෙම වාර්ෂිකව අපිට රුපියල් මිලියන 200ක අමතර ආදායමක් එනවා. මම මුලදී කිව්වා අපේ අලාභය මිලියන 400යි කියලා. එතකොට මේ වියදම් ක්‍රියා ඒ ක්‍රියාවලිය නිසි පරිදි ගැලපුවොත් අපිට අපේ අලාභය 50%කින් අඩු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඊගාව ප්‍රශ්නේ තමයි අපිට ඒක ක්‍රියාවලිය. ඊට පස්සේ අපේ වියදම් කාර්යක්ෂමතාව වැඩි කිරීම. දැන් ෆැක්ටරි එකේ තියෙන කාර්යක්ෂමතාවයි. සමහරවිට අපි තවම ගතානුගති ක්‍රමයට තමයි අපේ නිෂ්පාදන දන්වැල, ඒ කියන්නේ චේන් එක දුවන්නේ සමහරවිට. ඒකට සමහරවිට අපිට soft tools කියලා තියෙනවා. මෘදු උපකරණ අපිට දැන් සේවකෙක් කරෙන් තේ ගෝණියක් කරන් ගිහිල්ලා ඩ්‍රයි එකට දානවට වඩා අපිට පොඩි වීදමකින් අපිට මේ යම්කිසි උපකරණ හඳුනලා දීමේ හැකියාවක් තියෙනවා, soft tools. එතකොට අපිට කාර්යක්ෂමතාව වැඩි වෙනවා. එතනත් අපිට යම්කිසි මට්ටමකින් නිෂ්පාදන වියදම අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් අපි ඔය දේ කරමින් යනවා. ඊට අමතරව අපි ඉඩම් අංශයේ අපේ තියෙන ඉඩම් වලින් උපරිම ආදායමක් ලබා ගන්න අපි තරංකාරී මිලක් ලබා ගන්න අපිට ඒකත් අපි කරමින් යනවා. ඉතින් ඒ නිසා ඒ දෙක වුණාට පස්සේ අපිට කරන්න පුළුවන් කියලා හිතනවා. ඊට අමතරව අපි කාර්ය මණ්ඩලය නැවත සමාලෝචනය කරලා අපි ඉන වැඩිපුර සේවකින්ට අපි ශිෂ්ටා වන්දි ක්‍රමයක් කියලා අපි ඔවුන් සේවෙන් අවසන් කරලා අපි ඉන්න සේවකින්ගේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. අපි පහුගිය කාල සීමාවේ මේ කිසි පුහුණුව කියන එක අපිට ඉතාමත් අවශ්‍යයි. දැන් තියෙන පරිගණක ලෝකේ තොරතුරු තාක්ෂණයක පිළිබඳ පුහුණුව, මෘදුකාංගයක් හැසිරීමේ පුහුණුව, අන්න ඒ වගේ දේවල් අපිට පුහුණුව ලබා දීම අවශ්‍යයි. අලුත් කාර්යාල ක්‍රම සහ විදි, ඊට අමතරව අපි ඇනලයිස් කරන එක, මූල්‍යංශය සහ අපේ වතු අංශේ. අපේ මේ ගොඩක් වෙලාවට වෙන්නේ ඒවා මේ සංඛ්‍යාලේඛනයක් ආපුවම ඒක අපි ඇනලයිස් කරන්නේ, අපි විශ්ලේෂණය කරලා බලන්නේ. වියදම ආදායම කොච්චරද, පෞද්ගලිකංශයේ තියෙන රාජ්‍යංශයේ නොවන ක්‍රමයක් තමයි මේ වියදම් පිළිබඳව සහ මේ ක්‍රියාවලියේ විශ්ලේෂණය නොකිරීම. ඉතින් අපි හැම රිපෝට් එකක්ම විශ්ලේෂණය කරලා බලපුවම අපිට ගොඩාක් වැරදි පේනවා. ක්‍රියාවලියේ
ෆයින්ටියන් කරන්න පුළුවන් තැ එකන්නේ මුදු ලෙස සකස් කරන්න පුළුවන් තැන් ගොඩාක් කියේනවා. ඉති ඒවා අපිට ඇන්ලයිස් කරන්න පුළුවන්න්නක් අපිට මේ කාරක්ෂමතා වැඩි කරගන්න පුළුව ති ඒවන එවැනි ක්‍රියාවලිය ද ආරම්ම කරලා තියෙනවා. ඇන්ලයිස් කරනවා පමි සාකච්ඡා කරන මෙන්න මේ දේවල් කරන්න පුළුවන්, මෙතනි කොස් කටින්ක් අපිට කරන්න පුළුවන්, මෙතනි වැඩි පුරාදැමක් ලබා ගන්නවන පොඩි පොඩි දේවල්. ඉතින් ඒ දේ කරමින් යනවා. මම හිතනවා මේ වැඩ ටික දැන් අපි පහුගේ මාසහයේ අපි ජනතා වස්තු සංවර්ධන මණ්ඩලයට රෝඩ් මැප් එකක් හදලා තියෙනවා. අපි සියල්ල ලිඛිතව ප්‍රශ්න ටික අඳුරගෙන ඒවා ගොඩේන්ට ඒවා විසඳගෙන සඳහා සුදුසු ව්‍යාපෘතියක් අපි හදලා තියෙනවා. ඉතින් අපි දැන් කරන්නේ මේ මාසහයෙන් පස්සේ මගේ මූලික උත්සාහයෙන්ම සැලසුම් කරපු වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒක කරගෙන යනවා. මම හිතනවා මේක අලාභ ලැබිය යුතු ආයතනයක් නෙවෙයි. මේක කිසිදු බරක් නොමැතිව ඉතා හොඳින් ගාම්භීර ආඩම්බරෙන් ඔසවත බියගේ ආයතරය. මම අභියෝගය ජයගන්ට තෑ බලන්නේ. මම හිතනවා මට දැඩි විශ්වාසයක් තියෙන මේකින් ගොඩට පුළුවවේ කියලා.